වැඳම් පිදුම් කිෙරීමට සුදුසු බුද්ධාදීම හෝත්තමයන් කෙරෙහි හා වන්දනීය පූජනීය වස්තුූන් කෙරහිද ගෞරවேன் නැමීම අනත බව යටහත් පහත් බව දැක්වීම வந்தනාවනම්වේ ඒ වන්දනීය පූජනීය පුද්ගලයන් කෙරෙහි හා ශාරීටික ධාතුවාදී වස්තුූන් කෙරෙහි නැමිම් වශයෙන් ඒ ඒ පුද්ගලයන් කෙරෙහි පහළවන්නා වූ චිත්තය වන්දනාමය කුසලයයි. එය දසපුුණ්‍ය ක්‍රියාවන් අතුරින් අපචායන කුසලයට අයත්වේ. තිස්සෝ ඉමම්භික්කවේ වන්දනා කතමා තිස්සෝ කායේන වාචාය මනසා ඉමාකෝභික්කවේ තිස්සෝ වන්දනා අුත්තර තිකනිපාත යනුව காය வந்தනාවය වචී வந்தනාවය මනෝ வந்தනාවையை வந்தනා තුනක් ඇතිබව තතාගතයන් වහන්සේවිසින් ප්‍රකාශකොට ඇත්තේය. එහි මනෝ வந்தனාවනம் முவின் நොபැන கය නසුලවා නමස්කාරකරමී නමස්කාරවේවා යනාදීன் සිතීමය වචී වන්දනාව නම් දෙයත් එකතු කිරීම ආදී කායික ක්‍රියාවක් නොකොට. නමෝ බුද්ධාය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ බ්‍රාක්්මණවේදගු සබ්දම්මේ තේ මේ නමෝතේච මංපාල යන්තු. නමත්තු බුද්ධානං නමට්තුුබෝධයා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා. යනාදීන් මුවි පමණක් වන්දනාව පැවසීමය. කයින් වැඳීමේ ක්‍රම බොහෝ ඇත්තේය සිටගෙන පපුුව කෙලින් දෙයත් එකතු කිරීම එක්වන්දනා ක්‍රමයකි. එසේ කර ශරේරයත් ඉදිරියට නැමීම එක් ක්‍රමයකි. දෙත් එක්කොට නලරමත තැබීම එක්්‍රමයකි. හිසමත තැබීම එක්්‍රමයකි. එක් දනක් බිම හැන වැඳීම එක්්‍රමයකි. දෙදනම බිම ඇන වැඳීමක්්‍රමයකි. දෙදන දෙවැලමිට නලල යන පසම බිම පිහිටුවා වැඳීම එක්ක්‍රමයකි. එයට, පසඟ පිහිටුවා වැඳීමයයි කියනු ලැබේ. ගොප් පැට පිරිමදිමින් පතුළ මත හිස තබාවැඳීම එ්‍රමයකි. පතුල් පිරිමදිමින් වැඳීම එක්්‍රමයකි. පාමුල බිම දිගාවී වැඳීම එක්්‍රමයකි. පසේනදී කොසුල් රජතුමා බුදුන් වහන්සේ වෙත එළඹ බිමදනගසා තතාගතයන් වහන්සේගේ පතුල් මත හිස තබා අතින් පාපිරි මැදිමින් සිිම්බිමින් ස්වාමීණී මම පසේනදී කොසොල් රජුය ස්වාමීණී මම පසේනදී කොසොල් රජවයයි කී බව මජ්ජමනිිකායේ ධම්ම ජේතිය සූත්‍රයෙහි දක්වා තිබේ. එය ඒ රජතුමාගේ උසස්වන්දනාවය මෙසේ කායවන්දනාව අනේකාකාරවන බව දතයුතුය වචී වන්දනාව කරන තැනත්තා ඒ කරන්නේ වචනය උපයෝගී කරගෙන සිතින්මය කායවන්දනාව කරන තැනත්තා ඒ කරන්නේද කයඋපයෝගී කරගෙන සිතින්මය මේ දෙතැන්හීම කුසලයවන්නේ ඒ ක්‍රියාසිදු කරන සිතම බව දතයුතුය වදනාචිත්තය ඥාන සම්ප්‍රයුක්ත වීනම් බලවක් පුසලයක් වේ ඥාන විප්‍රයුක්ත වීනම් දුබල කුසලයක් වේ වන්දනා ගාතා කීම මෙකල තුනුරුවන් වැදී මේදී මල්පහන් ආදිය පිදී මෙහිදී සෑම දෙනාමවාගේ නානා ප්‍රකාර ගාතා කියති. බොහෝ දෙනා ඒවා කිරීමේදී ගාතා කියා කියයුතු මැයැයි සිතති ගාතා නොකයා ඒවා නොකළ හැකියැයි ඇතැම්හෝ සිතති ඒ නිසා ඇතැම්මූ මල් පූජා ආදිය කිරීමේදී අමාරුවෙන් වුවද කෙමෙකු සොයා ගාතා කියවා ගැනති ගාතා කියන්නට බැරිකමනිසා ඇතැම්හු වැඳුම් පිඳුම් නොකරති ගාතානුකා ගාතා නැතිව වැදුම්පිදුුම් නොකළ හැක අනු වැරදි හැඟීමකි. වැදුම් පිඳුම් කිරීමට ගාතා කියය යුතුමකයා නියමයක් නැත ගාතානු කියා වැඳුම් පිදුුම් කිරීමෙන්ද පින් සිදුවන්නේය වැදුම් පිඳුම් කිරීමේ පින කුඩා මහත්වන්නේ කියන ගාතා අනුවනොව කරන තැනැත්තාගේ සිතේ ඇති ශ්‍රද්ධ ප්‍රඥාවන් අනුවය බලවත් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව වඳන්නහුට බොහෝ අනුසස් ලැබිය හැකිවන බලවත් කුසලයක් ඇත්වේ මද සැදහයෙන් මද නුවනින් වඳන්නහුට දුබල කුසලයක් ලැබේ සම්පූර්ණයෙන් ප්‍රඥාවෙන් තොර වඳන්නහොට ඉතා දුබල කුසලයක් ලැබේ තතාගතයන් වහන්සේ බලවත් උදෑසන කාලයේ මහකුළුණු සමවති නැගිට ලොව බලා වදාරණ සේක්. එදිනම මැරී අපායෙහිෙ උපදින්නට ඇති මහළු සැඩොල් ගැහැනියක දැක ඇය දෙව්ලවට පමුණුවන්නට සිතා මහසඟන පිරිවරා රජගහනුවර බලා පිඩු පිණිස වැඩම කළ සේක. එවෙලෙහි සැඩොල් මැහැල්ල සැරෑටියක්ගෙන වෙවුලමින් නුවරිින්නික් මෙන්නේ බුදුරතුන් වඩිනු දැක නැවතුනාය තතාගතයන් වහන්සේද ඇයට මග අවරන්නාක් මෙන් ඇය ඉදිරියේ නැවතුනාහ. උන්වහන්සේ පසු පස වැඩම කළ මුකලන් මහතෙරුන් වහන්සේ තතාගතයන් වහන්සේ නැවතී සිටින කාරණයක් සැඩොල් මැහැල්ලගේ ආයු කෙළවරවන්නට ලංවී ඇති බවත් දැන රොඩී මැහැල්ල අමතා ඇගේ ආවුෂ්‍ය කෙලවරවන්නට ලංවී ඇති බව වදාරා තතාගතයන් වහන්සේගේ පාවදිින ලෙස වදාළහ. ඒ අසා ඉමහත් සංවේගේට පැමිණි රොඩී මැහැල්ල බුදුන් වහන්සේ කෙර හිසිත පහදා පසඟ පිහිටුවා උන්වහන්සේගේ පාවැන්දාය ඉක්බිති නැගිට තතාගතයන් වහන්සේ දෙසට වැඳගෙන බුද්ධා ලම්බන ප්‍රීතියෙන් සිත එකඟකොට බලා සිටියාය. තතාගතයන් වහන්සේ මෑයට ස්වර්ගයහි ඉපදීමට මේ පින ප්‍රමාණවත්්‍යයයි නුවරට පිවිසිසේක. රොඩී මැහැල්ල දන්නා එකම ගාථාවකදු නැත. ඇය වැන්දේ කිසිවක් නොකියමින්ය ඇය එදින කාල ක්‍රියාකොට ගාතා නුකියා වැන්දා වූ ඒ පිනෙන් තෞතිසා දෙව්ලව මහත් සම්පත්තියක් ඇති දෙවගනක් වූවාය මේ කතාව විමානවත්තු ප්‍රකරණයෙහි එන්නේය වන්දනාමය කුසලේ සිදුකර ගැනීම ගාතා නැතිවම කළ හැකි බවට මේ කතාව සාධකයකි. බුදුන් වහන්සේ වැඩසිටි කාලයේදී උන්වහන්සේ වෙත දිනපතා දහස්ගනන් ජනයා පැමිණියහ. ඒ අය මෙකළ බෞද්ධයන් විහාරවලට ගුස් වඳින්නාක්මෙන් ගාතා කියමින් වැඳීම කලා හෝනම් තතාගතයන් වහන්සේට වැදුම් පිළිගැනීමට වඩා ි වැඩක් කරන්නට නොලැබෙන්නේය. ඔහුහු රජකු ඉතිරියට යන කලකමෙන් ඉතා ගෞරවෙන් ඉතා ශාන්ත ලීලාවෙන් බුදුන් වහන්සේ ඉදිරියට ගොස් පසඟ පිහිටුවා හෝ අන් අයුරකින් හෝ වැඳීම කළහ පිදිය යුත්තක් ඇත්නම් එය අතාගතයන් වහන්සේගේ අත්තට පිළිගැන්වූහ පාමුල හෝ තැබූහ දැනට මල් පහන් ගිලන් පස විහාරවලට ගෙනගුස් බුදුපිළිමේ ඉදිරියේ තබා මහා හඬනගා බොහෝවෙේලා ගාතා කියන්නාක් මෙන් ුවහොත් ජීවමාන බුදුන් වහන්සේ ඔවුන් පලවාහරිනු නො අනුමානය බුදුරදුන් පිරිනිිවීමෙන් පසු උන්වහන්සේට වැදුම් පිදුුම් කරන්නවුන් විසින් ගතයුතු හොඳම ක්‍රමය උසස්ම ක්‍රමය නම් බුදුගුණ මෙනෙහෙකොට බුදුරුව සිතින් මවාගෙන දිවමන් බුදුන් වහන්සේට මෙෙන් පරමගෞරවෙන් වැදුම් පිදුම් කිරීමය එසේ කරන තැනැත්තා විසින් විහාරයකට හෝ දාගභක් වෙතහෝ යනකල්හි බුදුගුණ සිහිකරමින් රජකු ඉදිරියට යන්නාක් මෙන් ඉතාගෞරවෙන් සංසුන්ව පූජනී ස්ථානයට යා යුතුය ඉක්බිති සිතින් බුදුරදුන් නිර්මිත කරගෙන බුදුනට වඳිමී පසඟ පිහිටුවා පරමගෞරවෙන් වැදිය යුතුය. මල්ලාදී පිදිය යුතු දයක් ඇතිනම් බුදුන් වහන්සේගේ පාමුල තබන අයුරින් ගෞරවයෙන් ඒවා පිදිය යුතුය. එසේ කරන්නහුට දිවමන් බුදුනට වැදුම් පිදුම් කිරීමෙන් ලැබෙන කුසලයට නොවනොස්කුසලයක් අත්පත් වේ. තිිට්ටන්තේ නි්බුතේ චාපී සමේ චිත්තේ සමං පලන් චේතෝ පනිදි. හේතුූහිී සත්තා ගච්චන්ති සුග්ගතිං විமானනවත්තු පාලි බුදුරදුන් දිවමන් කල්හීද පිරිනිිවීමෙන් පසුද උන්වහන් සේට වැදුම් පිදුම් කරන්නවුන්ට සිත සමානනම් සමා පල ලැබෙන්නේය සිතමනාකොට තැබීම හේතුකොට සත්වයෝසුග තියට යන්නාහ යනු ගාථාවේ තේරුමයි. ජීවමාන බුදුනට වැදුම් පිදුුම් කිරීමේදී ඇතිවන සිතට සමාන සිතක් ඇතිකරගෙන පිරිනිිවයා වූ බුදුනට වැදුම් පුදුම් කර හැක්කේ නුවන දියුණු අයට පමණකි. නුවන නොදියුණු අයට ය කිරීම අපහසුිය ඔවුනට දැනට පුරුදු වී ඇති ගාතා කියයා වැඳුම් පිඳම් කිරීමේ ක්‍රමයම වඩායෝගෙ බව කිවයුතුය. ගාතා කියා වඳුම්පිදූම් කිරීමේ සිරිත එතරම් පැරණි නොවේ. බුදුගොස් හිමියන් ලක්දිවට පැමිණ අටුවාලියුයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂය නවසය ගණනකට පසුවය අටුාවල වැදීමේ ආකාරය දක්වා ඇති තැන්වල ගාතා කියයුතු බවක් සඳහන් වී නැත සිතාගන්නට ඇත්තේ ඒ කාලේදී ගාතා කියාාවඳී මේ සිරිතක් නොති බුණ බවය. සුමංගල විලාසිනී නම්මු දීගනිකායටට කතවෙහි සාමන්්‍ය පල සූත්‍රවර්ණනාවහි චෛත්‍ය හා බෝධියවැදිිය යුතු සැටිදක්වා ඇත්තේ මෙසේය. බුද්ධාරම්මනං පීතිං ගහෙත්වා චේතියංගනං ආරුයිහ මහන්තං சේතිங திருක්කතුු පදක්කින කත්වා சතුசු ටානேசු වන්දිතබං खුද්දකංచே තතේව පදක්කිනං කත්වා අටසු ටානேசු වන්දිතබබං சේතින් වන්දිතුවා බෝධියංගනங පත්த்தනාපි බුද්දස්ස භගවතෝ සම්කාවිය නිපච්ඡාකාරන් දස්සෙත්වා බෝධිංවන්දි තබ්බා එහිතේරුම බුද්ධාරම්මන ප්‍රීතිය උපදවාගෙන සෑමලුවට නැග ඉදින් චෛත්‍යය මහත්වේනම් තුන්වරක් පැදකුණුකොට සතර තැනට වැදිය යුතුය ඉදින් චෛත්‍යකුඩානම් එසේම පැදකුණුකොට අට තැනක වැදිය යුතුය ්‍යවැද බෝමලුවට පැමිනිියාහු විසින් බුදුන්වහන්සේ ඉදිරිියහිමෙන් ගෞරවදක්වා බෝධිය වැදිය යුතුයි යනුයි. පැදකුණු කිරීමය යනු තමාගේ දකුණු අංශය චෛත්‍ය දෙසට සිටිනසේ වැඳගෙන චෛත්‍ය වටා යෑමය එසේ කිරීමේදී ඒ ඒ තැනදී පසඟ පිහිටුවා වැදිය යුතුය මේ අටුවාවෙහි චෛත්‍ය වන්දනාව දක්වා ඇතියාකාරය. ගාතාකීමේ සිරිත ඒ කාලයේ පැවතියේ නම් බුදුගොස් හිමියන් විසින් ගාතා කිය යුතු බවත් නොනුමානවම සඳහන් කරනවා ඇත. එසේ සඳහ වු කිරීමෙන් පිළිගන්නට ඇත්තේ ඒ කාලයේදී ගාතා කියාවැඳීමේ සිරිත නොතිබුුණ බවය බුදුරදුන් පිරිණිවීමෙන් පසු බුද්ධප්‍රමුක උබතෝ සංඝයා හට දන්දෙනු කැමතිකල් හි උබතෝ සංඝයාමැද බුදු පිළිමයක් තබා ඒ ඉදේෙහි පාත්‍රයක් තබා සංඝයාට දන් බෙදන කල්හි බුදුන් වහන්සේගේ කොටස ඒ පාත්‍රයට බෙදවින් ධානයදිය යුතුවව දක්ෂිණාව බංග සූත්‍ර අටුවාදෙහි කියාතිබි ගාථ කියා බුද්ධ පූජාව කිරීමක් එහි සඳහන් නොවේ. එන් තේරුම්ගතයුත්තේ ඒ කාලේ පිරිනිිවියාවූ බුදුන්ට ආහාර පූජාදිය කිරීමේදී ගාථකීමේ සිරිත නොතිබුණු බවය. මේ කරුණු අනුව කිවයුත්තේ ගාතානු කියා වැදුම්පිදුුම් කිරීමේ වරදක් නැති බවත් සැදැහෙන් වැදුම්පිදුම් කරන්නකුට ගාතා නැතිකමින් හානයක් නැති බවත්ය වන්දනා ගාථාවල ප්‍රයෝජන. ඉහෙත දැක්හෝ කරුණු අනුව සිතන කල්යේ දැනට කරගෙන යන පරිදි වැදුම් පිදුම් කිරීමීමේදී නොොතා නොෙක් වාක්්‍යයන්කීම නිෂ්පල නොවුවමනා දෙයක්යැයි ඇතමුන්ට සිතන්නට පිළිවන. බොහෝවේලා නොයෙක් දේ කියමින් වැඳීම පිදීම වුවමනානැති නිෂ්පල වැඩක්යැයි ඇතමුන් කියනුද සමහරවිට ඇසේ. එසේ කියනුයේද ඔවුන්ගේ නොදැනීම නිසාය. වැදුම් පිදුම් කිරීමේදී රත්නත්‍රයේ ගුණදැක්වෙන ගාතා හෝ වාක්්‍ය කීමේ ප්‍රයෝජනබොහෝ ඇත්තේය. වඩා ප්‍රයෝජන ඇතිවන පරිදි එය හොඳින් සකස්කරගන්නවාමිස අත්හැර දැමිය යුතු නොවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහය දක්නට ඇත්තාා වූ උන්වහන්සේගේ ශ්‍රී මකයෙන් කරන මදුර ධර්ම දේශනය අසන්නට ඇත්තා වූ උන්වහන්සේ වාසය කරන විහාරාරාමයන් දක්නට ඇත්තා වූ උන්වහන්සේගේ උසස්ශ්‍රාවකයන් දක්නට ඇත්තා වූ උන්වහන්සේ වෙත පැමිණ ගරුභහෝමන් කරන රාජරාජ මහාමාත්‍යාදීන් දක්නට ඇත්තා වූ උන්වහන්සේගේ ගුණ අසන්නට ලබන්නා වූ උන්වහන්සේ ජීවමාන වැඩසිටියා වූ කාලේදී කාහටත් ලෙහෙසියෙන් බුදු ගුණ දතහැකිය අනන්ත ගුණ ඇදි තතාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාරා බොහෝ කල්ගතවී ඇති බැවින් මෙකල ඉන්නා ජනයන්ට බුදුන් හැදින ගැනීමට බුදුගුණ හැඳින ගැනීමට දुෂ්කරය වන්දනාමය කුසලයත් පූජාමය කුසලයත් මහත් පලවන්නේ ඒවා කරණ අයගේ බුදුගුණ දැනීම අනුවය වන්දනා පූජා සඳහා පිළියල කරඇති ගාතාහා වාක්්‍ය බුද්දුගුණ ප්‍රකාශ කරන ඒවාය ඒවා පාඩම් කරගෙන කියමින් වැඳුම් පිඳුම් කරන කල්හි, ඒ ගාථාවලින් වාක්‍යවලින් තැක්වෙන බුදුගුණ වන්දනාකරුවන්ගේ සිතට නැගී එන්නේය. එයින් ඕවුනට බුද්ධාළම්පන ප්‍රීතිය හාශ්‍රද්ධාව ඇතිවේ. බුදු වන සිතට නගාගෙන බුද්ධාළම්බන ප්‍රීතියෙන් යුක්තව කරන ඒවන් දනා පූජාවෝ, නිසාම මහත් පල වන්නාහ නොයෙක් ලෙස ගාතා කියමින් කල් ගත කරමින් වැඳුම් පිදුම් කිරීම ජීවමාන බුදුරදුන් ඉදිරියේ කිරීම සුදුසු නැතද මේ කාලේ තමන්ගේ සිතින් බුදුන් මවාගෙන උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීමේදී බුදු ගුණකීම සුදුසුය බුද්ධ ගුණාත්මක ගාතාදිය කියමින් වදිනවුන්ට, බුදුගුණ සිහි කිරීමෙන් හා කීමෙන් අතරේක කුසලයක් දත් අයත්වේ බුදුගුණ සහිරන කියන අවස්ථාවේදී එසේ කරන තැනත්තාට කියන වචනයක් පාසාම ඇතිවන්නේ කාමා වචර කුසල් සිත්‍යය ඒ හැම කුසා සිතක්ම අනාගතයේදී ඔහුට බොහෝ ඉෂ්ඨවිපාක ඇති කරන්නේය බොහෝ වේලාවක් බුදුගුණ කියමින් වදින සැදෑහැවතාට බොහෝ කුසල් සිත් ඇතිවේ මදවේලාවක් එසේ කරන තැනැත්තාට ඇතිවන්නේ කුසා සිත්ස්වල්පයකි බොහෝ පින් ඇතිකරගණු කැමතියන් විසින් බොහෝ බුදුගුණපාටයන් පාඩම් කරගෙන ඒවා කියමින් වැදිය යුතුය බුදුගුණ කොතෙක් කීවද එහි වැඩිකමක් නිෂ්පලකමක් නැත බුගුණ කියන්නහුට දහම් ගුණ කියන්නහුට සඟගුණ කියන්නහුට පදයක් පදයක් පාසාම උසස් කුසලයක් අත්පත්වේ. ඒ කුසලයේ අගේ මෙහි දක්වා තිබේ. බුද්ධෝතිකිත්තයන්තස්ස, යස්සකායේ භවතියා පීති වර මේවහි සාපීති, කසිනේන පිජම්බුදී පස්ස දම්මෝතිකිත්තයන්තස්ස, යස්සකායේ භවතුයා පීති වරමේවහි සාපීති, කසිනේන පිජම්බුදී පස සංගෝතිකිත්තයන්තස්ස යස්සකායේ භවතුයා පීතිී, වරමේවහි සාපීති කසිනේන පිජම්බුදී පස්ස බ්‍රහ්මජාල සුත්ත අ්ටකතා ශ්‍රද්ධාව ඇතිීම පිණිස මේ ගාතා පාඩම් කරගෙන තිබීම යහපති. බුද්ධයන වචනය කියන්න හුටද. ධම්මයන වචනය කියන්න හොටද. සගයන වචනය කියන්න හොටද එයි යම් ප්‍රීතියක් වේනම් ඒ ප්‍රීතිය මුළු දඹදිවටම රජවීමටද වඩා උතුම් බව ගාථාවලින් ප්‍රකාශවේ තේරුම නොදන්නා ගාතා කීම බොහෝ දෙනා මේ වැඳීම් පිදීම් ගාතා කියාම කළයුත්තක් කිය එසිතා යම් කිසිවක් පාඩම් කරගෙන එය කියා වදිිති. තමන්ටනු තේරණ දෙයක් කියමින් එසේ වන්දනා කරන්නුන්ට එයින් ලැබෙන්නේ ඥාන විප්‍රයුප්ත වෝ දුබල කුසලයකි. ඒ දුබල කුසලයෙන් වන්දනාවෙන් පූජාවෙන් ලැබෙන්නේයයි කියා ඇති උසස් අනුහස් නොලබැන්නේය එබදු කුසලයකින් මිනිස්ලොව උපදෙන්නේද දුබලයකුවම උපදී දෙවලොව උපදින්නේද අල්පේශාක්කි දෙවියෙක් වන්නේය වන්දන ගාතා ප්‍රයෝජන වන්නේ ඒවා තේරුම් ගෙන ඒවායින් කියවෙන ගුණ සිතට නගා වන්දනා කළ හැකියන්ට පමණෙකි. පාලිගාතාවල අදහස් තේරුම්ගෙන වැඳීම බොහෝ දෙනාට කළ හැක්කක් නොවන බැවින් එහි සිංහලවන්දනාපාටයක් යොදා ඇත. එය පාඩම් කරගෙන එහි දැක්වෙන බුදු ගුණ සලකාගෙන එ කියා වන්දනා කිරීමෙන් ඥාන සම්ප්‍රයුක්ත වන උසස් කුසල් අත්පත් කරගත හැක. මඟඵල ලබා නිවන් දැකිය හැකිවන්නේ ත්‍රිහේතුකපුද්ගලයන්ට පමණකි. ඥාන විප්‍රයුක්ත කුසලයෙන් ලැබෙන්නේ දවිහේතුක හෝ අහේතුක උත්පත්තියයි. නිවන් පතාවුවද ඥාන විප්‍රයුක්ත කුසල්කොට ඒවායෙන් දවිහේතුක හෝ අහේතුක උත්පත්ති ලබා සිටින විටකදී ලෝතුරා බුදු කෙනෙකුන් හමුවද ඕනට ඒ ජාතියේදී මඟඵල නොලැබිය හැකිය. නොද කිය හැකිය එබැවින් පින්කරන අවස්ථාවල ඥාන සම්ප්‍රයුක්ත ත්‍රහේතුක කුසලයක්ම ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතුය. ත්‍රහේතුක කුසල් ඇතිකරගත හැකිවීමට ගාතා කියා වැඳුම් පිදුම් කරන්නවුන් ඒවායේ තේරුම දැනගත යුතුය. ගාතාවක තේරුම, අසා, බලා දැනගත්තේද පාලිභාෂාව නොදන්න ඔවුන්ගේ සිතට ගාතාව කියන කල්හි එහි තේරුම මතු නොේ. කියන විටම තේරුම සිතට නැගෙන්නේ තරමකටවත් පාලි භාෂාව දැන සිටින අයට පමණකි. එබැවින් තේරුමත් සමඟ ගාතා පාඩම් කරගෙන තේරුමත් සමගම කියා වැඳුපිදුම වඩා හොඳ ක්‍රමය බව කියයුතුය. එහි වන්දනා පූජාගාතාවල තේරුම යොදා ඇත්තේ ඒ නිසාය. තේරුමත් සමගම ඒවා කියයා වනුම්පිදුම් කිරීමෙන් ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් ඇති කරගත හැකිය. ස්තූතිපූජාව මල් පහන් සුවඳදුම් සුව සුනු සුවද පැන් සුවද දෑ ආහාර පාන වස්්‍ර යනාදී මනුෂ්‍යයන් කැමතිවන දෙයකි. ඇතැම් හු මිලමුදලට වඩා ස්තූතියට කැමැත්තෝය. ඔවුන්ගෙන් මුදලක්දී කරවාගත නොහෙන වැඩක් ස්තූතියෙන් කරවාගත හැකිය. ස්තූතියෙන් සැම දෙනාම සතුටු කරවිය හැකිය සතුටුවන දෙයක් වන ස්තූතියද පූජා කළයුතු දෙයකි. රජුන් සතුටු කරවා ඔවුන්ගෙන් ප්‍රයෝජන ලබනු කැමැත්තෝ රජුන් ඉදිරියේ ඔවුන්ගේ ගුණගීගයා ඔවුන් ස්තූතිය පිරිනමති. දෙවියන්ගෙන් උපකාර ලබනු කැමැත්තෝ දේවාලයකට ගොස් ස්්‍රෝත්‍ර නාමයෙන් හඳුන්වන ශ්ලෝක, කවිහා කන්නලව නමින් හඳුන්වනවා කැන්ද කියමින් දෙවියන්ට ස්තුූති පූජා කරති. ඇතැම් හු ස්තූති ගීතිකා ස්තුූතිවාග්‍ය පත්තුලලියයා හෝ මුද්‍රණය කරවා උසස් අයට හා හිතවතුන්ට පිරිනමති එසේ කරන්නේ මේ ස්තූතිය හැම දෙනාම කැමතිවන්නක් බැවිනි රාජාදී සම දෙනාම කැමැතිවන උසස් අයිට පිරිනමන ඒ ස්තුූතිය මල්පාන්් සුවඳ ආදියසේ රත්නත්‍රයට පූජාකිරීමට ද සිුදුසුිය එබැවින් ඇතැම්හ ලෝතුරා බුදුුවරයන් කෙරෙහි පැහැද உන්වහන්සේලා ඉදිරියේගා තාකිயா උන්වහන්සේලාඩස්තුූ තිපූජා කළහවැඳීම மල් පහන්ආදිය පිදීම පිනක්වண்ணමேன் ස්තூතියෙන් පිදීමද පිනක්වේ රත්නත්‍රය ගුණவලින් යුක්තකොට ගොතා ඇති වදනාගාතා வந்தනවා කැන්කීම ප්‍රත්න්‍රේයට ස්තූති පූජාවකි ගුණ සිහිකර ගැනීමට පමණක් නොව ස්තූති පූජාවක් වශයෙන්ද ඒ ගාථවා්‍යයන් කියයුතුය ස්තූති පූජාවේ අනුසස් අතතේ එක් කපක හෙමවත දකුණු දිග එක් භූමි භාගේක අසපුල්ක තවසේක මෝක්ෂ මාර්ගය දක්වන ආචාර්වරයකු සොයමින් වනේහි ඇති මූල පලයන් ආහාරයකොට ගනිමින් විසුවේය. එසමේහි සුමේද බුදුන් වහන්සේ ලොව පහළව. සිවසස් දෙසමින් මහාජනයා සසර සයුරයෙන් එතර කරවන්නට වන්හා. බුදුන් ලෝව පහළව අටවසක් ඉක්මීමෙන් පසු. බුදුන් ලොව පහළ වූපුවද තවසාටද සැලවිය. තාපසතෙමි ඉමහත්ප්‍රීතියට පැමිණ අසපු හැමද ගිනිනිවා තවස් පිළිකරගෙන බුදුන් දක්නාාරිසියෙන් නික්මගුස්. සුමේද බුදුන් වහන්සේ වෙසන චන්දවතිී නම් නගරයට එක් දෙනකින්ම පැමිණියේය. එසමයෙහි සුමේද බුදුන් වහන්සේ ධර්මදේශනා කරමින් උුන්සේක තාපසතෙමි ජනසමූහයා පසුකොට ඉදිරියට ගොස් බුදුන් වහන්සේට බැඳ මතු දැක්වෙන ගාතා කියා උන්වහන්සේට ස්තුූතිකලය තුුව සත්තාච ේතු ජෝ පානං පරායනෝ පතිතාා දීපෝ දීපදුත්තමෝ නේපුේ දස්සනේ වීරෝ තාරේසි ජනතංතුවන් නත්ත්ඥෝතාර කෝලෝකේ තෞතරීතරෝමුණේ සක්ඛභවේ කුසගේන පමේතුන් සාගරෘත්තමේ නත්වේව තව සබ්බ්ഞුඥානං සක්කා පමේතවේ තුුළදන්්ඩේ තපත්වාන මහිංසක්කා දරේතවේ නත්වේව තව ප්ඥාය පමාන මත්තිචක්කුම ආකාසෝමිනිතුං සක්කා රජ්ජුයා අංගුලේනවා නත්වේව තව ස්බ්нюු සීලං සක්ක පමේතවේ මහා සමුද්ධේ උදකං ආකාසෝච වසුන්දරා පරිමේයානි ඒතානී අපමයාසි චක්කුම සුමේත බුදුන් වහන්සේ ඔහුගේ ස්තුූති පූජාව පිළිගෙන මහන් සඟන මැද හිද ඔහුට මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක. පහන් සිතින් මාගේ ඥානයට පැසසූ ඒ තවසා ඒ පිනෙන් සත් සත්තෑ කපක් දෙවුලොව දෙව් සැපවිඳි න්නේය. දහස් වරක් දෙව්ලොව රජවී රජය කරන්නේය වාරසිය ගණනක් මිනිස් ලොව සක්වෙති රජවන්නේය. ගණනින් නිෙම කළ නොහෙන තරම් වාරවලදී ප්‍රදේශ රාජ්‍ය සම්පත් ලබන්නේය. මොහු දෙව් වුවද මිනිස් වුවද මකල් හි පිංකම් කරන තිියුණුනුව නැතියෙක් වන්නේය මෙයින් කල්ප තිස් දහසකින් මතු ඔක්කාග කුලේහි ගෞතමනම් බුදු කෙනෙක් වන්නේය එකල මෙතෙමේ මිනිස්ලොව ඉපද ඒ බුදුන්ගේ සස්නෙහි ඉපිද පැවදිව සත් අවුරුදුවාය සේදීම සෞ කෙලිසුන්නසා අරිහත්වයට පැමිණ දුක් කෙළවර කරන්නේය ඒ ආපසතෙමේ බුදුන්ගේ කාලයේ පටන් ගෞතම බුදුන්ගේ කාලයේ දක්වා ඇති කල්ප තිස්තහසක් වූ අතිදීර්ක කාලේහි එක් වරකදු දුර්ගතියකටන පැමිණ දේව මනුෂ්‍ය සංඛ්‍යාත සුගති සංසාරේහි සැරිසරා අප බුදුන් කාලේදී මිනිස්ලොව ඉපද පැවිදිව සත් අරුදු වයසදියම රහත්ව තිංසකප්ප සහස් සම්හිී යං ඥාන මතවිං අහං දුග්ගතිෙන් නාභිජානාමී පළංඥානස්සතෝමනේ යනුවෙන් මම කල්පති ස් දහසකින් ඔබ බුදුන්ගේ නුවනට යම් ස්තුූතියක් කළෙම්ද ඒ පිණෙන් මේ වනුතුර දුර්ගතිය කරන ගියමි මෙමඥානයට ස්තුූතිකිරීමේ පලையைයි ප්‍රකාශ කළේය මේ කතාව ඥාන තවික තේරාප්‍රධන යනනමින් අපධානපාලියහි එන්නේය. මෝගරාජතෙරුන් වහන්සේගේ ස්තුූති පූජාව. මෝගරාජතෙරුන් වහන්සේ අතීතයේ එක් ජාතියකදී මහා සඟන පිරිවරා මහමඟ වඩිනා අත්තදස්සී බුදුන් වහන්සේ දැක පැහැදී වැද මෙසේ ස්තුූති කළහ යාවතාරුපිනෝ සත්තා අරුපීවා අසඥුනෝ සබ්බේතේ තවඥානම්හි අන්තෝහොන්ති සමෝගදෝ සුකු මච්චිකජාලේන උදකංයෝ පරක්කිපේ ඒ කේචි උදකේ පාන අන්තෝජාලේ බවන්තිතේ ඒ සංචචේතනා අති රූපිනෝවා අරූපිනෝ සබබේතේ තවඥානම්හි අන්තෝහොන්ති සමෝගදා සමුද්ධරසිමං ලෝකං අන්දකාර සමාකුළං තවදම්මං සුනිත්වාන කංකාසෝතං තරන්තිතේ ජානයුතේලෝකේ අන්දකාරන ඔත්තටේ තවඥානම්හි ජෝතන්තේ අන්දකාරා පදන්සිතා තුවංචක්කුසී ස්බේසන් මහාතම පනුදනෝ තවදම්මං සුනිත්වාන නිබ්භායති බහුද්ජනෝ මෙසේ ගාතා කියා බුදුන්ට ස්තුූතිකොට අවසානයේ ගොටුවක් පුරාමී පැනිද තතාගතයන් වහන්සේට පිළිගැන්වූහ තතාගතයන් වහන්සේ එය පිළිගෙන වලඳ අහසෙහි සිට ඔවුන්ගේ සිත් සතුටකරවමින් මෙසේ වදාළ සේක. මගේ ඥානයට ස්තුූති කලාාූ බුදුනට ස්තුූති කලාා වූ මොහු ඒ චිත්ත ප්‍රසාදය හේතුකොට මතු දුර්ගතියට නොපමිණෙන්නේය ඔහු මේ පිණෙන් තුදුස්වරක් දෙවුලොව රජ කරන්නේය අටසියවරක් පොළවෙහි රජවන්නේය පන්සියවරක් සක්විති රජවන්නේය ප්‍රමාණවත් නැතිවාරවල ප්‍රාදේශය රජවන්නේය අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි පැවිදිව මෝගරාජයනනාමයෙන් බුද්ධශ්‍රාවකයක් වන්නේය ්‍රිවිද්‍යාවෙන් යුක්තවන්නා වූ මොහු බුදුන් වහන්සේගේ රක්ෂචීවරධාරීන්ගෙන් අග්‍රස්ථානය හිතබාවදාරන්නාහ. මේ කතාව අපධානපාලියෙහි මෝගරාජ තේරාපධානනාමෙන් ආයේය